අනුර කුමාර සහෝදරයා රෙගුව ගැන කතා කරනවද කවදාව? මම නම් අහලා නැහැ. රෙගුව ගැන ජීවිතේට කතා කරන්නේ. ඔබ අහලා තියෙනවද විපක්ෂ නායකතුමා කතා කරනවා රෙගුවට මං ආවොත් මෙන්න මේ ටික කරන්න. ඇයි කතා කරන්නේ? අර වලේම වැටෙනවා. දැන් අපි හිතමු දැන් අපි තු ජනාධිපතිතුමාටත් මේක ගෙන කරන්න බෑනේ. මොකද හේතුව ස්ට්‍රයික් කරනවා කියනවා. ඒක අලුත් ක්‍රමයක් මේකට හොයන්න වෙනවා. මේ මේ දැන් රෙගුව වගේ ඒ කියන්නේ ඒවට ලොකු සංකීර්ණ ක්‍රම. ඒ කියන්නේ උදාහරණයකට එමනම් නේවි එක ට්‍රේන් කරලා ඒ වගේ ලොකු ධික ප්‍රොජෙක්ට් එකක්නේ. ඒවට අත දාන්නේ නැහැ කවුරුවත්. සීලෝමුරු සමිතියට යෝජනා කරන්න. අපි තැන් තැන් වල එක එක ශේෂ්ත්‍රවල කරන හුදකලා වැඩ වර්ජන වලින් මේ වෙලාවේ පීඩාවට පත් වෙලා ඉන්න පොදු මහජනයා තවත් පීඩාවට පත් වෙනවා හැර වෙනත් ප්‍රතිඵලයක් ඒකෙන් අත්පත් වෙන්නේ නැහැ. ඒක තමයි අපේ මූලික දැක්ම. ලාල්කන් සහෝදරයා කියන්නේ එකයි මේවා වැඩ වර්ධන ඒ යුගයේ ඉවරයි. වම දකුණු සම සමාජ පක්ෂයේ කම්කරු සටන් අරව මේවා ඒව ඉවරයි. මේ ඔක්කොමලා පරිභෝජනයේ ගිලිලා ගිහිල්ලා. එතකොට මේ හැමෝගෙම වටුප වැඩි කිරීම කියන එක ඉස්සර වගේ නෙමෙයි ඒක සම්බන්ධ මාකට් එකට. ඒ කියන්නේ මාකට් එක එන්නේ එක්ස්පෑන්ඩ් වෙනවා. එතකොට ඔයාගේ අවශ්‍යතාව නෙමෙයි ඊළඟට මාකට් එක ඔයාට දානවා. එතකොට මේ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලන එකේ කෙලවරක් නෑ මං කියන්නේ. මොකද මාකට් එක එන්නේ ලොකු වෙනවා.